අදර මේ තාත්්‍යපතේ දුවේ මේ භූමියට මං ආපු වෙලාවේදී මේක මහා හෙලා. එනිසා මේකට මකුළු මැටි දාලා තමයි පෙරෙව්වේ. මකුළු දැටි දාලා පුරවනකොට හෝටිකල්චරිස් කෙනෙක් ඇවිල්ලා කිව්වා මේකේ ගස් පැලවෙන්නේ නැහැ කියලා. හැබැයි විශ්වාසයෙන් යුතුව මේක ඇතුළට මේ ගස් ටික ගෙනල්ලා හිටවන්න මේ මොහොතේ තීරණයක් කළා. රත්තරන් නම් මේ තාත්්‍යපතේ දුවේ දැන් මේ වගේ පොඩි ඉත්තක් මේ වගේ පොඩි කෑලි තමයි මේ මෙතන හිටවල තියෙන්නේ. එක කෑල්ලක් තමයි මේ හිටවල තියෙන්නේ. මේ හිටවපු ගහේ තමයි මේ තරමට විශාල විදියට මේ වැල් ඇවිල්ලා 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 පොළොවට ගිහිල්ලා මේ ගහ මහත් කරගත්තා. මේ ගහ ලොකු කරගත්තා. දැන් අපි ගොඩක් වෙලාවට හිතනවා දැන් මේ අපිට අපිට හැදෙන්න බැහැ, අපිට වැවෙන්න බැහැ කියන එක. එකම කාලේ තමයි රත්තරන් මේ තාත්්‍යපතේ දුවේ ඔබ දකිනවා නම් කාර්ය මේ ගහත් හිටෙව්වේ. දැන් මේ අත්තත් හිටෙව්වේ එකම කාලයක. එතකොට එක ගහක් මේ විදියට හැදිලා තවත් ගහක් මේ විදියට හැදිලා මෙතනත් තියෙන එකම පරිසරය, අතනත් තියෙන එකම පරිසරය. හැබැයි මේ ගහට අවශ්‍යතාවයක් තිබුණේ නැහැ මේ මොහොතේදී මේ තරම් ලොකු වෙන්න. ඒ නිසා මෙයා හරිම ස්ලෝ, හරිම හිමීටයි මේ මොහොත වෙනකොට මෙයා වර්ධනය වෙන්නේ. දැන් බලන්න මේ ගහේ මේ මුල් කොහෙද තියෙන්නේ කියලා. එතකොට මේ මුල් ටික මේ මොහොත වෙනකොට ලොකුවට නැහැනේ. ඉන්සා දැන් මේක ඇතුලෙන් ආපු මුල් ටිකක් නැහැ. දැන් මේ ගහේ මුල් තමයි ඔතනටත් ගිහිල්ලා තියෙන්නේ මේ වන්. ඉන්සා දැන් මෙයා පුරුදු වුණා මෙයා මුල් ටික දාගෙන දාගෙන ගිහිල්ලා මේක පොළවේ සාරය උරලා අරගෙන ඒක කඳ මහත් කරගෙන ශක්තිමත් වෙන්න. නමුත් මෙයා ඒ විදිහට පුරුදු වුණේ නැහැ. මෙයාගේ මේ චුට්ටක් ඇවිල්ලා තියෙනවා දැන්. මේ චුට්ටයි. ඉන්සා දැන් මේක තමයි යථාර්ථය. ඉනිසා අම්මේ තාත්්‍යපතේ දුවේ අපි ගොඩක් වෙලාවට බනිනවා මිනිස්සුන්ට. මිනිස්සුන්ට කියනවා මේ මොහොතේදී ඕගොල්ලෝ නිසා තමයි මේක මෙහෙම වෙන්නේ. නැහැ, ඔබ උත්සාහ කරන්නට ඕනේ. ඔබගේ ජීවිතය ඇතුලේ මේ පල දරන්න අවශ්‍ය කරන අවස්ථාවන් හොයාගන්නට ඕනේ. ඉනිසා දැන් මේ මුල පල්ලහැට ආපුවාම දැන් මේ මුල නිකම්ම හිටින්නේ නැහනේ. දැන් මේ මෙතන අග නැහනේ. දැන් මෙයාව බලන්න චුට්ටක් මොකද වුනේ කියලා. මෙයා පොළවටම ගියා. පොළවට ගිහිල්ලා මෙයා දැන් පොළව අල්ලගත්තා. එහෙනම් දැන් මේ ගහ තවත් මහත් වෙන්නට යනවා. එතකොට දැන් ඔබ කියාවි මේ මොහොතේදී මගේ වටපිටාව නෑ, වටපිටාවේ ප්‍රශ්නයක් නැහැ. ඔබ බලන්න රත්තරන් මේ තාත්්‍යපතේ දුවේ මෙතන මේ වගේ කණුවක් මෙතන අහම්බෙන් තියලා තිබුණා. එතන මේ ඒ වගේ කණුවක් මෙතන අහම්බෙන් තියලා තිබුණාම පිරිවස් යට ගලවලා තියලා මොකද වුනේ ටික දවසක් යනකොට? එයා කිව්වේ නෑ මා ළඟ වැරදි එකක් ගැනලා තියලා තියෙනවනේ කියලා. වැරදි එකක් තියෙනවයි කියලා කියන්නේ නැතුව මොකද කරගත්තේ? මෙයා මේ වැල් ටික අරගෙන වට කරගෙන එයාට ඕන ගමන එයා යන්න පටන් ගත්තා. ඒ නිසා මෙතන මැද සිදුරක් තියෙනවා. සිදුර මැද්දෙනුත් කෙනෙම තවත් වෙලක් ගියා. එනිසා රත්තරන් අම්මේ තාත්්‍යපතේ දුවේ මේ මොහොත වෙනකොට මිනිස්සුන්ට බනින එක අපි නතර කරමු. මිනිස්සුන්ට චෝදනා කරන එක අපි නතර කරමු. ඕගොල්ලෝ නිසා තමයි මෙහෙම වුනේ, මෙයා නිසා තමයි මෙහෙම වුනේ, යාළුවෝ නිසා තමයි මෙහෙම වුනේ. නැහැ, ඔබ ළඟ තියෙන්නට ඕනේ මේ වර්ධනය වෙන්න ආසාවක්, දියුණු වෙන්න ආසාවක්, ගොඩ නැගෙන්න ආසාවක්, අලුත් වෙන්න ආසාවක්, පිපිදෙන්න ආසාවක් ඔබ ළඟ තියෙන්නට ඕනේ. ඔබ ළඟ තිබුණොත් විතරයි මේ ශාස්ත්‍රීයත්වයේ කියන දේ තියෙන්නේ. ඒ නිසා පූජ්‍යකෙක් වශයෙන් මා නිරන්තරයෙන්ම විශ්වාස කරනවා. ඒ නිසා මට ඕන කමක් තියෙන්නට ඕනේ දියුණු වෙන්න. මට ඕන කමක් තියෙන්නට ඕනේ යම් කිසි දෙයක් අලුතෙන් කරන්න. ගොඩක් වෙලාවට මම ඔහේ ජීවත් වෙන්න පටන් ගත්තොත් කාර්ය මම සාමාන්‍ය කෙනෙක් වශයෙන් විතරක් ජීවත් වෙලා මැරලා යාවි. එතකොට බොහෝ දේවල් කරන්න හම්බ වෙන්නේ නැහැ. අද මේ මොහොතේ පූජ්‍යකෙක් වශයෙන් මේ මානසිකත්වයේ චින්තනයේ තියෙන නිසා මෙහෙවල් ටික කරගෙන යනවා, ලෑන්ඩ්ස්කේපින් කරනවා, ආකිටෙක්චර් ඩිසයින්ස් කරනවා. මේ එකක්වත් ඉගෙනගෙන නැමේ. ඒ නිසා ඉගෙන ගන්න අවශ්‍යතාවයක් නැහැ. මේ විශ්වීය දැනුමක් තියෙනවා, දේව තාත්තගේ දැනුමක් තියෙනවා. ඒ නිසා ඔබ කියන්න එපා මට මේ විශේෂය දන්නේ නැහැ, මේක දන්නේ නැහැ, මේක අමාරුයි, ඒ නිසා මටත් මොනවත් කරගන්න බෑ, මට උදව් කරන්න කෙනෙක් නැහැ.
ඔබ ඕනෑම දෙයක් දෙවියන් වහන්සේගෙන් ඉල්ලලා බලන්න මේ දැනුම දෙන්නේ දේවි. ඒ නිසා රත්නනම් මේ තාත්තේ පුතේ දුවේ ශ්‍රී ලංකන් මේ ගර්ල්ස් ක්‍රිකට් ටීම් එක ට්‍රේන් කරනකොට ඒගොල්ලන්ට කතා කරන්න ස්වාමීන් වහන්සේ වචන දෙනවා. ඩොක්ටර්ස්ලව ට්‍රේන් කරනකොට ඩොක්ටර්ස්ලට වචන දෙනවා. මේ මොහොතේ ෆුට්බෝල් ප්ලේයර්ස්ලා අපවම බාස්කට්බෝල් ප්ලේයර්ස්ලා අපවම ඒගොල්ලන්ට වචන දෙනවා. ඊට පස්සේ මේ යාෆෝස් එකේ සයිකලින් කරන අය අපවම ඒගොල්ලන්ට වචන දෙනවා. වොලිබෝල් ගහන අය අපවම ඒගොල්ලන්ට වචන දෙනවා. ඒ නිසා දැන් මේ ක්‍රීඩාවට විතරක් නෙමෙයි මේ ව්‍යාපාරිකයෝ ආපුවම අද ඒගොල්ලෝ මල්ටි මිලියනර්ස්ලා බවට පත් වෙලා මොනව නිසාද? ඒගොල්ලන්ගේ ජීවිතයේ ඇතුලේ මේ කැපැසිටි එක තියෙනවා, මේ ශක්ති ප්‍රමාණය තියෙනවා, මේ බලය තියෙනවා. හැබැයි මේ බලය උලුප්පලා එළියට අරගෙන නැහැ. ඒ නිසා ඒගොල්ලන්ට අර වගේ එකම පරිසරයක හිටියට අර ගහේ තිබිච්ච මානසිකත්වයේ දීලා තියෙනවා, පුළුවන් විදියට තමයි අපි ජීවත් වෙන්නේ කියලා. නැහැ, පුළුවන් විදියට නෙමෙයි, පුළුවන් කරගෙන ජීවත් වෙනවා. ඒකයි මේ වෙනස. අල්ලගන්නේ වචනය පුළුවන් විදියට ජීවත් වෙනවා නෙමෙයි, පුළුවන් කරගෙන මේ මොහොතේදී අයිති කරගෙන ජීවත් වෙන්න පුරුදු වුණොත් ඔබේ ජීවිතය සාර්ථක වෙනවාමයි, සාර්ථක වෙනවාමයි. දෙවියන් වහන්සේගේ ආශිර්වාදය බහුලව ඔබට ලැබෙනවාමයි. එනවා ප්‍රාර්ථනා කරනවා අම්මේ තාත්තේ පුතේ දුවේ පුංචි ඉත්තක් හිටවපු මේ ගස් වගේ පිටිපස්සට ගිහිල්ලා බැලුවොත් ඕනතරම් හැදිලා තියෙනවා. එනම් ඔබේ ජීවිතයට වර්ධනය වෙන්න, පළදරන්න, ශක්තිමත් වෙන්න මේ මොහොතේදී ඒ අවශ්‍ය කරන ඇංකර එක ගහගන්න. එතකොට ඔබේ ජීවිතයේ සාර්ථක වේවි. චිසුපීඩයි.